හරි උදේ පොදු අයන ආචරණ ආශ්‍රිත විභාග ගැටලු හරි පොදු අයන ආශ්‍රිතව සාමාන්‍ය විභාග ගැටලු ටිකක් හදමු අපි හරි මේ යටතේ මම හම්බෙන පළවෙනියට මාතන ගාන තමයි උදේ 2018 A level ආපු ගාන හරි පොදු අයන ආචරණේ මම හදන පළවෙනි ගාන තමයි උදේ 2018 A level වලට ආපු ගාන හරි 2018 A level වලට ආපු ගාන තමයි මම පොදු අයන ආචරණේ මුලින්ම හදන්නේ හරි 2018 A level වලට ආපු ගාන හරි සෑහෙන්න වැදගත් ගානක් හොඳට බලා ගන්න මේක කියනවා හරි මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක පැවතිය හැකි හරි උපරිම හරි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මේකෙදි අහනවා මෙහෙම ද්‍රාවණයක් තියෙනවලු හරි මෙහෙම ද්‍රාවණයක් තියෙනවලු හරි මේ ද්‍රාවණේ හරි මේක මැග්නීසියම් ක්ලෝරයිඩ් ලු ඉන්නේ හරි මැග්නීසියම් ක්ලෝරයිඩ් මෙයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා 0.5 මෙයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් වල හරි 1.775 මවුල ඝන ඩෙසිමීටරේට වෙච්ච එක්කෙනෙක්ගේ මේකට මම දානවා කියලා හිතන්නකෝ මේකට දානවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් මේකේ ඉන්න මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතා මේ තියෙන්න පුළුවන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල OH- සාන්ද්‍රණය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල OH- සාන්ද්‍රණය හරි මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් ඇතුළට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාම ඒකේ ඉන්න පුළුවන් OH- සාන්ද්‍රණය ආන්නකො මේ වගේ ගාණක් කොහොමද හදන්නේ ඔයා දන්නවා පුතේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන්නේ පුතේ පූර්ණ ලෙස විඝටනය වෙන එකෙක් එහෙනම් මෙයාගෙන් අපිට ලබා දෙනවා මැග්නීසියම් 2+ අයන එක්වස් සහ ක්ලෝරයිඩ් එක්වස් හරි ක්ලෝරයිඩ් එක්වස් අපි හිතමු මෙයා පූර්ණ ලෙස විඝටනය වෙනින්ද ඔයා දන්නවා මෙයාගේ සාන්ද්‍රණය 1.75 මවුල ඝන ඩෙසිමීටරයට නම් හරි මෙයාගෙන් හැදෙන්න ඕන මැග්නීසියම් 2+ සාන්ද්‍රණයක් කවුද මෙන්න මෙච්චර වෙන්න මොන හරි මෙන්න මෙච්චර වෙන්න මොන එතකොට ඔයා දන්නවා පුතින් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තාම සර් මාර සීන් එකනේ මෙයා ජලයේ මද වශයෙන් දිය වෙන්නේ එහෙනම් මෙයාගේ කවුද ඉන්නේ මැග්නීසියම් 2+ අයන එක්වස් තුයි OH- එක්වස් තුයි තමයි ඇති වෙන්නේ හරි මෙයාගෙන් දෙකකුත් එක්ක එතකොට මෙයාගේ පොඩක් බලන්න පුතේ දිය වෙන ප්‍රමාණය හරි මෙයාගේ පොඩක් කතාව හරි චුට්ටක් බලා ගන්න හරි අපි හිතමු පුතේ මෙයාගෙන් අහනවා අපි දිය වෙන ප්‍රමාණය මන් දන්නේනේ මෙයාගේ පූර්ණ ලෙස දිය වෙන්නේ නැති ඉඳ මං හිතනවා x ප්‍රමාණයක් එහෙනම් මෙයාගෙන් x ප්‍රමාණයක් ඇති වෙන්න ඕන මෙයාගෙන් 2x ප්‍රමාණයක් ඇති වෙන්න ඕන එතකොට අපි අහන්නේ පුතේ OH- සාන්ද්‍රණය නම් අපි හොයන්න ඕන කවුද 2x කියන එකේනා හොයන්න ඕන 2x නේ පුතේ OH- සාන්ද්‍රණය නම් හරි සර් මේ ගානේ Ksp සමානයි කවුද අපි මේ ප්‍රත්‍යාවර්ත සමතුලිතයට ලියන්නේ මැග්නීසියම් 2+ අවුලක් නැහැ හරි මැග්නීසියම් 2+ අවුලක් නැහැ OH- සාන්ද්‍රණේ වර්ගයක් හරි අවුලක් නැහැ සර් මාර සීන් එක කියන්නේ පද්ධතියේ සර් මැග්නීසියම් ලා වර්ග දෙකක් ඉන්න ඕනේ ඔව් මේක තමයි පුතේ පොදු අයන ආචරණය කියන්නේ හරි මෙයාගෙනුත් මැග්නීසියම් හම්බෙනු මෙයාගෙනුත් හම්බෙනු එතකොට පුතේ අපි මෙතනට දාන්නේ සර් මොන මැග්නීසියම් සාන්ද්‍රණයට පුතේ මේ දෙන්නගේ එකතුව දැම්මහම පුතේ එනවා 1.775 හරි මෙයාගෙන් ලැබෙන ප්‍රමාණය අපි x කියලා හිතලානේ දින නොයේ දෙන්නාගේ එකතුව ගුණ කරන්න ඕන OH- කේ සාන්ද්‍රණයේ වර්ගයක් මෙයාගේ පුතේ 2x වල වර්ගකින් ගුණ වෙන්න ඕන මාර සීන් එක කියන්නේ සර් අපිට කියලා දුන්නා මතකද උපකල්පනයක් කියලා දුන්න සර් ඔයා දන්නවද නැහැ මේ 1.175 දාන x කියන එකේන ආසන්න වශයෙන් සමානයි කාටේ සර් කිව්ව මතකද පොදු අයනයක් ඉන්න වෙලාවට ප්‍රත්‍යාවර්ත සමතුලිතයෙන් දෙන පොදු අයනේ සාන්ද්‍රණය නොගෙනිය හැකි තරම් කුඩයි එහෙනම් ප්‍රත්‍යාවර්ත සමතුලිතයෙන් දෙන පොදු අයනේ සාන්ද්‍රණය කොහොමද මෙයා මගින් දෙන්නේ x ප්‍රමාණයක් එහෙනම් එයා නොගෙනිය හැකි තරම් කුඩයි කියන්නේ එයා වැඩක් නැහැ වගේ හිටියත් එකයි නැති වුණත් එකයි එහෙනම් මේ දෙන්නගේ එකතුව 1.775කට සමානයි එහෙනම් අපිට ලියන්න පුළුවන් 1.775 හරි වාරයක් මෙයා වර්ග කරාම 4x වර්ගය මේක Ksp කියන්න පුළුවන් පුතේ Ksp අගය හරි Ksp ට එන අගය ලියන්න පුළුවන් 7.1 වැඩි කිරීම 10^12 7.1 වැඩි කිරීම 10^12 හරි එතකොට ඔයා බලන්න මේක අපි හොයන්න ඕනේ x හොයාගැනීමකෝ x හරි x හොයන්නේ
බලන්න මේ 7.1 වැඩි කිරීම KSP ගාණේ දීලා තියෙන හොඳේ මේ අගේ ගාණේ දීලා තියෙනවා 7.1 වැඩි කිරීම 10^12 7.1 වැඩි කිරීම 10^12 හරි මෙයා මෙයා 4ක් ගුණ කරාම ඔයා බලන්න හරි 7.1.775 4ක් ගුණ කරාම ඔයාට එයි පුතේ 7.1ක් හරි 7.1ක් කෙයි x වර්ගයකට සමානයි කියලා හරි 7.1ක් කෙයි මෙයා ගුණ කරාම හොඳට බලන්න ගුණ කරලා හරි මෙයා එයි මේ විදිය අගයක් හරි එතකොට එයි 4න් 4යි එතකොට මෙයාට මෙයා කැපුණහම පුතේ එනවා 1 10 ඍණ 12ක් සමානයි x වර්ගයක් x කියන්නේ නෝ 10 ඍණ 6ක් හැබැයි අපෙන් ගාණේ අහන්නේ පුතේ x නෙමෙයි කවුද OH- ගේ සාන්ද්‍රණය නම් අපි හොයන්න ඕන කවුද 2x එහෙනම් පුතේ OH- සාන්ද්‍රණය කියලා කියන්නේ කවුද 2x නිසා අපිට ගාණ හදන්න හරි ලේසි මේ අපි x හොයාගත්තා 2 ගුණ කරනවා 10 ඍණ 6 හරි ලේසිනේ මොකක්ද කරේ පොදු අයන සාන්ද්‍රණයක් තියෙද්දි ගාණක ප්‍රත්‍යාවර්ත සමතුලිතයෙන් දෙන පොදු අයනයේ ප්‍රමාණය නොගිනිය හැකි තරම් කුඩයි. හරි එකතු කරාට පුතේ MCQ වලදී අයින් කරලා ගන්නවා. හරි එතකොට අපිට පිළිතුර එනවා 2 වැඩි කිරීම 10 ඍණ 6ක්. එතකොට කීවෙනි පිළිතුර දෙන්නේ? දෙවැනි පිළිතුර. හරි අව තව මේ වගේ ගාණක් බලමු මේ 2018 විභාගෙට ආපු ගාණ. පොදු අයනයක් ඇසුරෙන් ගාණ ඇදුවා. හරි වා තීරි ටිකක් ගන්නවා පේපරේ හදන්නම් ගන්නවා. කේස් ගහටම වැඩේ ගොඩ. හරි තව ගාණක් බලමු. හරි අර වගේම ගාණක් තමයි මෙයා හරි මේ 2012 මේ පුතේ 2010 A level වලට ආපු ගාණ හරි 2010 A level වලට ආපු ගාණ හරි මේ අහන්නකො 2010 A level වලට ආපු ගාණ මේකෙදිත් කියන්නේ පුතේ පොදු අයන ආචරණයක් ගැනම තමයි හොඳට අහගන්න මේකේ කතාව හරි මේකේ තියෙන්නේ පුතේ හරි මේකේ ඉන්නවා මෙහෙම හරි මේකේ පුතේ හරි පොදු අයන සාන්ද්‍රණයක් තියෙන මේකේ ඉන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක හරි සෝඩියම් ක්ලෝරයිඩ් තමයි ඉන්නේ මෙයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය හරි 0.04 මවුල ඝන ඩෙසිමීටරයට පුතේ මම ඒකක සාමාන්‍යයෙන් දාන්න නැතුව සුළු කරන්නේ හරි දීලා තියෙනවා මේක ඇතුලේ පුතේ හරි මේක ඇතුලේ කවුද දියවෙන්නේ මේක ඇතුලේ දියවෙනවා මෙන්න මෙයා හරි අර ජලයේ මද වශයෙන් දියවන ප්‍රබල විද්‍යුත් ඉච්ඡේදී විදිහට Hg2Cl2 තමයි දියවෙන්නේ අපෙන් අහනවා පුතේ මෙයාගේ ආ මේක ඇතුලේ මෙයාව දිය කරොත් මේ සෝඩියම් ක්ලෝරයිඩ් මෙච්චර සාන්ද්‍රණයක් තියෙන එකක් ඇතුලේ මෙයාව දිය කරොත් මෙයාගේ තියෙන Hg2+ සාන්ද්‍රණය තමයි අපෙන් විභාගෙදී අහන්නේ මෙයාගේ KSP අගේ අපිට දීලා තියෙනවා පුතේ ගානේ KSP අගේ සාමාන්‍යයෙන් අපිට දීලා තියෙනවා මෙයාගේ හරි මෙයාගේ KSP අගේ දීලා තියෙනවා හරි KSP අගේ දීලා තියෙනවා 1.2 වැඩි කිරීම 10^18යි හරි මේව ගන්නේ දිනව 10^18 1.2 වැඩි කිරීම 10^18යි මෙයාගේ KSP අගේ හරි අපි බලමු පුතේ කලින් වගේමයිනේ මේකේ පූර්ණ ලෙස විකටන වෙන කෙනා කවුද පොදු අයනේ NaCl හරි NaCl හරි කේමක් නැහැ නේ සර් රෝ මෙයා කවුද බලටපත් වෙනවා Na+ සහ Cl- එනවා මෙයා පුතේ පූර්ණ ලෙස විකටන වෙනෝ නම් NaCl 0.04 කින් මෙයාගේ 0.04ක් හම්බෙන්නත් ඕන සර් මේ මෙයාගේ 0.04ක් හම්බෙන්න ඕන. ඇයි එහෙම වෙන්නේ? මෙයා පූර්ණ ලෙස විඝටනය වෙන කෙනා. එතකොට මද වශයෙන් දිය වෙන කෙනා කවුද? මෙන්න මෙයා. අපි කලින් ගණන් වල හැදුවනේ මේ වගේ කෙනෙක්. එහෙනම් මෙයාගේ ලැබෙන අයන දෙක මොනවයි? Hg2 2+ අයනයයි හරි Cl- 1+ අයන දෙන්නෙකුයි. හරි දෙන්නෙකුයි. එහෙනම් අපි හිතමු මෙයාගෙන් x ප්‍රමාණයක් දිය වුණා නම් මෙයාගේ කොච්චර තියෙනවනේ x ප්‍රමාණයක් මෙයාගේ 2x ස්ටොයිකියෝමිතිය අනුව තමයි එහෙමයි ගත්තේ. එතකොට මේ ප්‍රත්‍යාවර්ත ලෙස විඝටනය වෙන මද වශයෙන් විඝටනය වෙන කෙනාට ලියන්න පුළුවන් KSP. දැන් නිකන් හරියට මේ මන්දරේ වගේ නේ උපුතේ හරි දැන් මෙයාගේ සාන්ද්‍රණය මෙයාගේ වර්ගය. එතකොට මෙයාගේ සාන්ද්‍රණය x හරි මෙයාගේ සාන්ද්‍රණය 2x එයාගේ කීවෙනි ඵලයක් එන්නුනේ වර්ගයක්. හරි මෙයාගේ වර්ගයක් එතකොට x සමානයි කවුද 4x වර්ගය සමානයි KSP ට හරි එතකොට KSP සමානයි පුතේ 4 හරි x ඝණය ආදේශ කරමු අපි
ආදේශ කරමා මාර සීන් එක මෙහෙම ගන්න බෑ හරි මෙහෙම ගත්තොත් වැරදි පොදු අයනයක් තියෙන වෙලාවක් මෙහෙම ගත්තොත් වැරදි ළමෙක් දැන් හදිස්සියට එහෙම ආදන් යනවා එතකොට ගාන වැරදි සර් මෙයා මොකද්ද පොදු අයන ආචරණේ ගාන එතකොට ඔය විශේෂ ගණන්නේ එතකොට සර් මේ KSP ගාන දීලා තින කොච්චරයි 1.2 වැඩි කිරීම 10 ඍණ 8 නෙමෙයි 18 එතකොට මේකේ Xg2 + අයන සාන්ද්‍රණය දන්නව කවුද X කියලා මෙයා X ක්ලෝරයිඩ් මයිනස් සාන්ද්‍රණය කියලා කියන්නේ මේ දෙන්නාගේ මොකද්ද එකතුව සර් පොදු අයනයක්නේ එතකොට අපිට ලියන්න පුළුවන් පොදු අයනයක් හින්දා මෙයාගේ 2x මේ මෙයාගෙන් 0.04 එයාගේ කවුද දෙන්න ඕන වර්ගයක් තව විශේෂ කාරණයක් වා දැනගන්න ඕන 2x ධන 0.0 ආසන්න වශයෙන් සමානයි වා දන්නවා මේ පොදු අයනයක් තියෙන වෙලාවක සර් ප්‍රත්‍යාවර්ත සමතුලිතයෙන් ලැබෙන සාන්ද්‍රණය මේ 2x කියන එක නං නොගෙනිය හැකි තරම් කුඩයි එන පුතේ මේ යගේ නොගෙනිය හැකි තරම් කුඩයි නම් මේ යගේ කාට සමානේ 0.04කට සමානයි මෙයා නෑ වගේ හරි නොගෙනිය හැකි තරම් කුඩයි එතකොට 1.2 වැඩි කිරීම 10 ඍණ 8 18 හරි සමානයි x වාරයක් හරි 0.04කට හරි 0.04කට එතකොට මේක සුළු කරාම අපිට ලියන්න පුළුවන් මෙහෙම ඕනනම් හරි x ని හොයන්න ඕන හරි x ని අපිට හොයන්න ඕන හරි සෝරි මෙයාගේ මේ 0.04 කීවෙනි බලයකට වර්ගයකට මේ පදේම සමානයි 0.04කට ඒකේ වර්ගයක් හරි මට සුළු කරගන්න ලේසියි මම මෙහෙම ලියන්න 1.8 10 ඍණ 18 x මේ 0.04 කියන එක නේ මට ලේසියට පුතේ මම 4 වැඩි කිරීම 10 ඍණ 2 කියලා ලියා ගන්න මම මෙහාට අරන් ඉන්න සුළු කරන්න ලේසියට බෝඩ් එක පේන්නේ නැණ යට හරි හරි එතකොට ලියනවා 1.2 10 ඍණ 18 ඕන දරුවෙක්ට අල්ල ගන්න පුළුවන් විදියට මේ 1.2 10 ඍණ 18 සමානයි x වාරයක් x වාරයක් මෙයා වර්ග කරොත් පුතේ 16යි 4 වර්ගයේ 16යි 4 වාරයක් 4 16යි මෙයාගේ 10 ඍණ 4යි මට ලේසියට පුතේ මේවා කපලා දානෝ මේ 10 ඍණ 4කට 10 ඍණ 18ක් ගියාම 1.2 වැඩි කිරීම 10 ඍණ 14යි ඕනතරොවෙක්ට තේරෙන්න සමානයි 16යි x හරි මේ කාටත් තේරෙන්න මට එකපාර ඕනනම් ගන්න පුළුවන් මම එහෙම ගන්නෑ හරි මෙතන ලියන්න පුළුවන් 1.2 බෙදීම 16 සමානයි 10 ඍණ කවුද 10 ඍණ 14යි හරි 10 ඍණ 14යි ඔන්න x ට ආසන්න පිළිතුරක් එනවා 10 ඍණ 14යි හරි මේක ඉතින් දැන් මෙහෙම දියන්න බෑනේ අපෙන් x ට පිළිතුරක් තියෙන්න එපයි එතකොට x ට පිළිතුරක් ගන්න මම මෙහෙම කරනවා හරි මෙහෙම පිළිතුරක් ගන්නවා මේක තව සුළු කරද්දි හරි මම මේ හරියම මකන්න වැඩේ කොට දා ගන්න ලේසියෙන් හරි දැන් අපිට ලැබිලා තියෙන පිළිතුර මේ හරියටම මම ගණන්ලා තියෙන මේ x 1.2 බෙදීම 16 10 ඍණ 14යි හරි මේක උඩ ජෙනුයින් උත්තරයක් ගන්න එපයි 10 ඍණ 14යි මෙහෙම තියන්න බෑනේ මෙයා මම මෙහෙම කරනවා 12 බෙදීම 16 පුතේ 12 කියන්නේ දශම ස්ථානයක් ඉස්සරහට ගෙනාවා නම් දැන් 10 ඍණ 14 ඊටපු එකේන 10 ඍණ 15 කරා එතකොට 12 16 න් බෙදුවාම ඔයා දන්නවා හරි 12 16 න් බෙදුවාම හරි මතකද බලන්න 12 16 න් බෙදන්න බැරි දරුවෙක් ඉන්නවනම් මෙයා සරල වශයෙන් සුළු කරගෙන යන්න හරි මෙයාට 3යි මෙයාට 4යි මම මේ ඕන දරුවෙක්ට පුළුවන් වෙන්න හරි මෙයාට 3යි 4 ඒවා මෙයාට 4යි එතකොට පුතේ 3 බෙදීම 4යි 0යි 30ට පුතේ 7යි 4ක් 8 27යි මෙතනයි 2ක් ඉතුරුයි 20ට 5යි එතකොට එනවා 0.75යි කවුද එන්නේ 10 ඍණ 15 හරි 0.75 වැඩි කිරීම 10 ඍණ 15 අපෙන් අහන්නේ පුතේ Hg2 + සාන්ද්‍රණය මේ Hg2 2 + කියන්නේ පුතේ x හොයන්න ඕනේ මෙතන x නේ x හොයන්න ඕන අපි එහෙනම් x ටාපු පිළිතුර ඔන්ඩෝක බලන්න ඔක පිළිතුරක් තියනවද කියලා නෑනේ මේකෙ මෙහෙම පිළිතුරක් නෑ 10 ඍණ 15 හරි මෙයාගේ 10 ඍණ 15 එහෙම පිළිතුරකුත් නෑ එහෙනම් පුතේ අපි බලනවා තව 10 16 න් තමයි පිළිතුරු තියෙන්නේ එහෙනම් අපිට මෙයා ලියන්න පුළුවන් 7.5 වැඩි කිරීම මේ දශම ස්ථානයක් මේ පැත්තට ගෙනාව එහෙනම් 10 ඍණ කීය විදියට ලියන්න පුළුවන් 16 විදියට ලියන්න පුළුවන් හරි මොකද්ද කරේ දශම ස්ථානයක් මෙහාට ගෙනාව මෙහි 10 ඍණ 16යි එතකොට 7.5 වැඩි කිරීම 10 ඍණ 16යි කියවෙන පිළිතුරද
තුන්වෙනි පිළිතුර මේ 2012 ගාන හරි 2012 ගාන තමයි හැදුවේ පොදු අය නාචරණේ ඕන ගානක් දැන් ඔයාලට හදන්න පුළුවන් සුළු කරන්න බැරි ඒවා පවා හදන හැටි කියලා දුන්න කුංචි ළමයට සුළු කරනවා වගේ සුළු කරන හැටි කියලා දුන්න හරි කොහොමද මේව ගන්න කියලා හරි හරි පුතේ 2018 ඒ ලෙවල් ගාන හරි 2018 ඒ ලෙවල් වල අහපු ගාන තමයි ඊළඟට යන්නේ 2018 ඒ ලෙවල් ගාන හරි 2018 මෙහෙම ගානක් තියෙනවා මේකෙදි මෙන්න මෙහෙම කියනවා එක්තරා බාස්කට් එකක් ඉන්නවා පුතේ මේකේ අවක්ෂේප විදියට සිල්වර් බ්‍රෝමයිඩ් තුයි සිල්වර් අයඩයිඩ් තුයි ඉන්නවා හරි සිල්වර් බ්‍රෝමයිඩ් සහ සිල්වර් අයඩයිඩ් ඉන්නවලු හරි සිල්වර් අයඩයිඩ් ඉන්නවලු මේකට ජලයේ සුවල්ප ප්‍රමාණයක් එකතු කරනවලු වතුර ටිකක් එකතු කරාම පුතේ ඔයා දන්නවත් දන්නේ මේ අවක්ෂේපේ ඉන්න සිල්වර් අයඩයිඩ් තුයි සිල්වර් ක්ලෝරයිඩ් තුයි කියන දෙන්නම පුතේ දිය වෙනවා කොටසක් විදියට ඔයා හිතන්නකෝ අර මේ දෙන්නගේ මේ අවක්ෂේපේ මේ දෙන්නම ඉන්නවා මෙයා තුත් දිය වෙනවා මේ දෙන්නගෙම කොටස කොටස මෙහෙම දිය වෙනවා හරි මෙයාගේ කොටසකුයි දිය වෙනවා හරි මෙයාගේ මද වශයෙන් දිය වෙන ඉන්න මේ දෙන පුතේ මද වශයෙන් දිය වෙනවා වතුර ටිකක් එකතු කරාම අවක්ෂේප වෙලා ඉන්න දෙන්නට වතුර ටිකක් එකතු කරාම මද වශයෙන් මේ දෙන්නම දිය වෙනවා හරි මේකේ දිය වෙනවා මේ අවස්ථාවේදී මේ දිය වෙලා වතුර එකතු කරායින් පස්සේ මේ පුතේ දිය වුණාම අපිට ලියන්න පුළුවන් වා දන්නවත් දන්නේ සිල්ල බ්‍රෝමයිඩ් වලින් කොටසක් දිය වුණාම ලියන්න පුළුවන් පුතේ KSP විදියට හරි සිල්ල බ්‍රෝමයිඩ් equals to BR minus equals to හරි අපිට සිල්ව අයඩයිඩ් කියන එක කෙනා ලියන්න පුළුවන් සොලිඩ් කියන එක කෙනා හරි සිල්ව 1+ මෙයා equals to I minus equals to කියලා ලියන්න පුළුවන් හරි මේ බාස්කට් එකේ ඉන්න මේ අය අවක්ෂේප දෙන්නම දිය වෙනවා අපි හිතමු පුතේ හරි මෙයාගෙන් x ප්‍රමාණයක් දිය වුණා නම් මෙයාගෙන් ඇති වෙන සිල්ව අයන ප්‍රමාණයක් x හරි මෙයාගෙන් ඇති වෙන BR ප්‍රමාණයක් x මෙයාගේ y ප්‍රමාණයක් ආව නම් y මෙයාගෙනුත් y මාර සීන් එක කියන්නේ සර් මේ මේ මේකේ පුතේ මේ සිල්ව අයනය කාටත් පොදුයි මේ මේ බාස්කට් එක ඇතුළේම ඉන්නේ සිල්ව ක්ලෝරයිඩ් තුයි සිල්ව බ්‍රෝමයිඩ් තුයි දෙන්නම ඉන්නේ එහෙනම් පුතේ මේ මේක ඉන්න සිල්ව ටික මේ දෙන්නටම පොදුයි අපිට කියන්න බෑ මෙයාගෙන් ලැබුණු සිල්වද මෙයාගෙන් ලැබුණු සිල්වද කියලා වෙන් කරගන්න බෑ මේ බාස්කට් එක ඇතුළේ මේ සිල්ව දෙන්නම ඉන්නවා මේ දෙන්නගෙන්ම ලැබිච්ච සිල්ව ඉන්නවා එතකොට සර් මාර සීන් එකක් නේ ඔව් මේකෙදි මෙයා මොන අයනයක් විදියට ක්‍රියාත්මක වෙනවද පොදු අයනයක් විදියට ක්‍රියාත්මක වෙන පුතේ පොදු අයනයක් විදියට මේ දෙන්න ක්‍රියාත්මක වෙනවා එතකොට පුතේ මෙයාගේ සිල්ව අයන සාන්ද්‍රණය ගද්දී මෙයාට KSP ප්‍රකාශන ලියද්දි පුතේ අපිට අඳුරගන්න බෑ පුතේ කාගෙන්ද සිල්වාවේ කියලා එනවා KSP වෙනුවට ලියන්න පුළුවන් මේ පොදු සිල්ව අයන සාන්ද්‍රණය අපිට ඕන නම් ඉතින් මෙයාගේ ලියන්න පුළුවන් සිල්ව අයන සාන්ද්‍රණය මෙයාගේ x ධනවයි මෙයාගෙනුත් x ධනවයි කියන්නේ මේ දෙන්නගෙන් මාපු පොදු සිල්ව අයන ප්‍රමාණයක් තියෙන මාද්දේ හේතුවයි මෙයාගෙන් එන සිල්ව ටිකක් මේ බාස්කට් එකට එන්නේ මෙයාගෙන් එන සිල්ව ටිකක් මේකෙදි මේ දෙන්නම පුතේ පොදු අයනයක් විදියට ක්‍රියාත්මක වෙනවා එතකොට KSP වල ප්‍රකාශන ලිව්වොත් KSP සමානයි වා දන්නවා කවුද ලියන්නේ මම මෙයාට ලිව්වොත් හරි සිල්ව බ්‍රෝමයිඩ් වල සිල්ව 1+ අයන හරි සිල්ව බ්‍රෝමයිඩ් වල සිල්ව 1+ අයන හරි BR minus අයන ගත්තාම හරි BR minus අයන ගත්තාම මෙයාගේ KSP අගේ කොච්චරේ පුතේ KSP අගේ දීලා තියෙනවා සිල්ව බ්‍රෝමයිඩ් වල හරි සිල්ව බ්‍රෝමයිඩ් වල KSP අගේ 5 වැඩි කිරීම 10 ඍණ 13යි 5 වැඩි කිරීම 10 ඍණ 13යි හරි සිල්ව ප්ලස් අයන වල සාන්ද්‍රණය x ධනවයිනේ x ධනවයි එයි මේ දෙන්නටම පොදු සාන්ද්‍රණයක් තියෙන්නේ වාරයක් BR minus के සාන්ද්‍රණය අපි හිතමු දන්නේ කියලා. මෙයා දන්නේ නැහැ. මම බොරුවට BR minus කියලා ලියනවා. හරි BR minus. එතකොට අපිට ලියන්න පුළුවන් 5 වැඩි කිරීම 10 ඍණ 15. 5 වැඩි කිරීම 10 ඍණ 3 නෙමෙයි 13නේ. 13යි. මෙයාගේ 13යි. ඔව් 13යි කියලා තියෙන්නේ. ඔව් 5 වැඩි කිරීම 10 ඍණ 13යි. බෙදීම BR minus සාන්ද්‍රණය කියලා කියන්නේ කවුද පුතේ? x ධන y එහෙම නැත්නම් සිල්ව අයනවල සාන්ද්‍රණය. පළවෙනි එකේනම් හරි මේකේ තියෙන පොදු සිල්ව අයන සාන්ද්‍රණය පොදුයි හරි සිල්ව අයන සාන්ද්‍රණය පොදුයි මේ සමතුලිතය සලකලා පුතේ KSP ලියුවොත් මොකෝ ලියන්නේ KSP සමානයි හරි සිල්ව අයඩයිඩ් හරි සිල්ව අයඩයිඩ් I minus සාන්ද්‍රණය දැන් ළමයිට තේරෙනවා දැන් සර් මේක KSP අගේ කියේ මේකේ දීලා තියෙන සිල්ව අයඩයිඩ් වල 8 වැඩි කිරීම 10 ඍණ 17යි 8 වැඩි කිරීම 10 ඍණ 17යි හරි සිල්ව අයන සාන්ද්‍රණය පුතේ මේක කවුද x ධන y පොදු එක්කෙනෙක් ඉන්නේ
එක්ස් දාන වයි දැන් ළමයිට ගන්න දැක්කම තේරෙනවා අයඩින් ගේ සාන්ද්‍රණය මම දන්නේ නැහැ කියලා තමයි අයඩින් ගේ සාන්ද්‍රණය i minus කියලා ලියන හරි i minus අර කලින් වගේම කලින් එක්කෙනාගේ වගේම i minus සාන්ද්‍රණය මම මුකුත් ලියන්නේ x y මුකුත් ලියන්නේ හරි මෙයාගෙන් ගන්නවා මම 8 වැඩි කිරීම 10 ඍණ 17 බෙදෙනවා i minus කින් එතකොට එනවා අපිට x දාන y මෙන්න දෙවෙනි සමීකරණේ वाट निकम पेन पुड़ी कथावा खरी मे वगे गाणी पुड़ी कथावाट पेन मे कथावा पेन खरी मे मे पत्ते तीन एक्स धन वाई पदे मे पत्ते एक्स धन वाई क्या बुद्धि मे के सिल्वन सांद्रे मे प्रकाश दिखट को बुद्धि पलवनी समीकरण सामानी समीकरण देवनी मेहमली अंट पुड़वा හරි පහ වැඩි කිරීම 10 ඍණ 13 හරි පහ වැඩි කිරීම 10 ඍණ 13 බෙදනවා br minus ගෙන් හරි එයා සමාන වෙන්න ඕන මේක මේ පැත්තයි මේකයි සමානයි නම් 8 වැඩි කිරීම 10 ඍණ 17 බෙදන්න ඕන i minus ගේ සාන්ද්‍රණයෙන් ඒ දෙන්නම වෙන්නේ සමාන වෙන්න ඕන ඇයි පුතේ මේ දෙන්නගේ සිල්වයින සාන්ද්‍රණය දෙන්නටම සමානයි x ධන y නිසා එතකොට අපිට ගාන හදන්න හරි ලේසි මේකේ දීලා තියෙන උත්තර වලින් බලන්න තියෙන්නේ අපෙන් අහන්නේ හරි හතරවෙනි පිළිතුර බලන්න හරි හතරවෙනි පිළිතුර එනවා පහ වැඩි කිරීම 10 ඍණ 13 බෙදනවා 8 වැඩි කිරීම 10 ඍණ 17 හරි 10 ඍණ 17 සමානයි br minus ඒ කියන්නේ මම මෙයා මෙහෙ යවනවා හරි මෙයා මෙහෙ යවනවා මෙයා මෙහාට එවනවා දෙපැත්ත මාරු කරනවා अरे बी आर माइनस बेदीम आई माइनस अरे सांद्रण देना तरानुपाते එතකොට අපිට මේ දෙන්න කැපුවාම පුතේ 10 ඍණ 13 කට 10 ඍණ 7ක් 17ක් කැපුවාම හරි 8න් 5යි 8න් 5යි 10 ඍණ 10 sorry 10 4යි මේ 10 ඍණ 3ක් මේ 10 ඍණ 17ක් ගියාම මෙතන 10 ඍණ 4ක් වෙනවා හරි ඒ 10 ඍණ 4 ඉර උඩට ගියාම පුතේ 10 ධන 4ක් වෙනවා ඒක සමානයි br බෙදීම i minus ගේ සාන්ද්‍රණයට. එතකොට පුතේ අපිට පිළිතුර විදියට ගන්න පුළුවන්. හරි? පිළිතුර විදියට ගන්න පුළුවන් කීයද? පිළිතුර විදියට ගන්න පුළුවන් 4 වෙනි පිළිතුර. මේක 2018 අහපු ගාන. හරි? මොකද්ද කරේ? මේ දෙන්න දිය වෙලා ඉදි පුතේ මාද්දේ ඉන්න සිල්වා එන මේ දෙන්නට මොකද වෙන්නේ? පොදු වෙනවා. එකම බකට් එකේ ඉන්න දෙන්නෙක් දිය වෙන්නේ. හරි දිය වෙලා ලැබෙන සිල්වයන මේ අවස්ථා දෙකටම පොදුයි. එතන සිල්වයන සාන්ද්‍රණය ඇසුරෙන් අපිට මේ ප්‍රකාශනයට එන්න පුළුවන්. හරි? හරි. ඔయిత වඩා පොඩ්ඩක් වෙනස් කතාවක් තමයි 2000 ගොඩාක් ළමයිට ගාන වැරදුණු ගානක් තමයි 2018 ගාන. හරි? ගොඩාක් කට්ටිය 2017 ගාන සහ 18 ගාන පටලා ගත්තා. අපි බලමු මේ ගාන මේකේ පොදු අයන ආචරණයක් නැහැ. හරි? මම මේ ගාන කියලා දෙන්නම්. හරි? මේ ගානක් මම කියලා දෙන්නම්. හරි බලන්න. हर बुदे देदास हरे देदास दाहत हरे देदास दाहते तीनों पुड्डक विशेष गाना मेक मम्मे पुदुआय नास्तर दाला कथा कराटे मेक मम्मे पुदुआय नाचर में संबंध गाना ते मेक गुड़ाप लमाई टे पैटर्न में क्यों ने हरे मेक इधर क्या नाम हरे जले जले द्रव्य लावण देखा क्लो माध्यवर्षीन द्रव्य लावण देखा क्लो अरे මෙහෙම බාස්කට් එකක් තියෙනවා කියලා හිතන්න. තව මෙහෙම බාස්කට් එකක් තියෙනවා කියලා හිතන්න. හරි? මේකේ හරි ජලයේ මද වශයෙන් දිය වෙලා තියෙන මේ කොටසක් මේ විදිහට තියෙන අයන දෙකක් ඉන්නව එක්කෙනෙක් තමයි පුතේ AX කියන එක්කෙනෙක්. අනිත් එක්කෙනා පුතේ හරි එක්කෙනෙක් AX අනිත් එක්කෙනා BX2 කියලා දෙන්නෙක් ඉන්නවා. හරි? මද වශයෙන් ද්‍රව්‍යයයි. හරි? මේ කට්ටියන්ගේ ද්‍රව්‍යතා ගුණිතයට අපි ප්‍රකාශන ලියුවොත් පුතේ AX කියන එක්කෙනාට ලියන්න පුළුවන් කවුද? හරි? මේ විදිහට a plus ධන කවුරු විදියට ලියන්න පුළුවන් cl minus මේව ඉතින් ඕන දරුවෙක් දන්නවනේ හරි මේ විදියට ඊළඟට මෙතන bx2 වෙනකොට අපිට ලියන්න පුළුවන් හරි bx2 කියන එක කෙනා ලියන්න පුළුවන් මෙහෙම ප්‍රත්‍යාවර්තයි b ධන 2 a plus සහ හරි x2 minus a plus විදියට හරි ලවණ දෙකක ඒවයි ද්‍රව්‍යතා ගුණිත පිළිවෙලින් කේස් p1 සහ කේස් p2 ලු හරි මේ වගේ ද්‍රව්‍යතාවය හරි මෙයාගේ ද්‍රව්‍යතාවය සහ අරයාගේ ද්‍රව්‍යතාවය x වල ද්‍රව්‍යතාවය හරි මෙයාගේ ද්‍රව්‍යතා ගුණිතය කේස් p1 හරි මෙයාගේ ද්‍රව්‍යතා ගුණිතය කේස් p2 කියලා තියෙනවා කේස් p2 හරි මෙයාගේ ද්‍රව්‍යතාවය කේස් p2 මෙයාගේ ද්‍රව්‍යතාවය කේස් p1 හරි ද්‍රව්‍යතා ගුණිතය මෙයාගේ ද්‍රව්‍යතාවය හරි
මෙයාගේ ද්‍රව්‍යතාවය මෙයාගේ නම් ද්‍රව්‍යතාවය p ලු මෙයාගේ ද්‍රව්‍යතාවය q ලු හරි p සහ q අතර සම්බන්ධයක් අහන්නේ p සහ q අතර සම්බන්ධයක් අහන්නේ පුතේ මෙයාගේ ද්‍රව්‍යතාවය p නම් එහෙනම් මෙයාගේ p නම් මෙයාගේ p ප්‍රමාණයක් වැය වෙනවා ද්‍රව්‍යතාවය කියන්නේ දිය වෙන ප්‍රමාණය ඝන ඩෙසිමීටර එකක් තුල p ප්‍රමාණයක් එහෙනම් මෙයා ඝන ඩෙසිමීටර එකක් තුල p ප්‍රමාණයක් ඇති වෙනවා මෙයාගේ p ප්‍රමාණයක් ඇති වෙනවා හොඳට මතක තියාගන්න ද්‍රව්‍යතාවය කියන්නේ ඝන ඩෙසිමීටරයක් තුල දිය වෙන මවුල ගාන හරි මවුල ගාන එහෙනම් එතකොට මෙයාගේ ksp 1 ලියන්න පුළුවන් ksp 1 සමානයි හරි මෙයාගේ සාන්ද්‍රණය හරි මෙයාගේ සාන්ද්‍රණය එතකොට අපිට ලියන්න පුළුවන් මෙහෙමනේ හරි මේ p සහ q අතර සම්බන්ධයක් නේ අහන්නේ හරි මේකෙදි හරි p සහ q අතර සම්බන්ධයක් අපිට තව දීලා තියෙනවා ගානේ හරි තව දත්තයක් විදියට දීලා තිනවා ksp 1 බෙදීම හරි ksp 1 බෙදීම සිල්වයි මේ a1 plus සාන්ද්‍රණය සමානයිලු ksp 2 බෙදීම හරි b plus ගේ සාන්ද්‍රණය හරි ඔහොම දීලා තිනවා ගානේ अरे गाने उपमान दी लती ना दांत त्याग के दीटे ना अभी मैं भी दीटे पढ़ा मैं आमदा कम ksp वन बेदीम मैं आगे सांद्रनीय किए ने के ना विन वोटे लिया ने पुलवाम पुते मैं आगे द्राविता बोली ते ऐसुरिंग दांत हाँ हुआ मैं कहाँ के सांद्रनीय आप इटे करने पुलवाम इतने टे x माइनस के सांद्रनीय क्या निकाउ दे p भी दीटे लिया ने पुलवाम ने पालवे ने सामी करने ला में इटे तेरे ने गत्ता पालवे ने एक के ना बना देवनी एक के ना හරි දෙවෙනි එක නම් මෙයාගේ ද්‍රව්‍යතාවයේ පුතේ q නම් මෙයාගෙන් ඇති වෙන්න ඕන q මෙයාගෙන් ඇති වෙන්න ඕන 2q ඒතර ksp ප්‍රකාශන ලියන්න පුළුවන් ksp සමානයි b ගේ දෙවෙනි බලයක් වාරයක් හරි x minus වල වර්ගයක් ඒතර පුතේ ksp බෙදීම ksp 2 නේ මෙයාගේ ksp 2 බෙදීම b ගේ 2 plus හරි මොකුත් කියන්නේ නැහැ b के 2 plus සමානයි අපි සාමාන්‍ය කේස් p ලියද්දි මේ දෙන්නගේ ගුණිතයනේ ලියන්නේ කාගේ සාන්ද්‍රණයට සමාන වෙන්න පුතේ මේ x minus වල සාන්ද්‍රණේ වර්ගයකට මේකනේ මෙයාට සමාන වෙන්නේ එතකොට පුතේ අපිට ලියන්න පුළුවන් ඕනනම් කේස් p 1 හරි b 2 plus සාන්ද්‍රණය හරි ඔයා දන්නවා සමාන වෙන්න ඕනේ x minus ගේ වර්ගයකට x minus ගේ සාන්ද්‍රණය කවුද q නේ 2 q නේ ආයෙනම් 2 q ගේ කීවෙනි බලයකට වර්ගයකට එහෙනම් කවුද ඉන්නේ මේ ගාන හැදුවාම ඒ වට හරි ksp sorry ksp 2 හොඳේ 1 නෙමෙයිනේ ksp 2 හරි ksp 2 බෙදීම b 2 plus k equals ගේ සාන්ද්‍රණය සමානයි 4 q වර්ගයකට ඔන්න දෙවෙනි සමීකරණය එතකොට දත්තයක් විදියට දීලා තියෙනවා අපිට මොකද්ද පුතේ දත්තයක් විදියට දීලා තියෙන්නේ මේ මෙයා තුයි මේ කොටසයි හරි මේ කොටසයි සමානයි කියලා අපිට දත්තයක් විදියට දීලා තිනවා මේ දෙන්න සමානයි මේ ksp1 ගෙන් මෙයා බෙදීමයි ksp2 මෙයා බෙදීමයි මොකෝ වෙන්නේ සමානයි සමීකරණයක පුතේ වම් පැත්තට අපි හිතමු මේ නගය ci නම් ඔය කියන විදියට පුතේ මෙයා බෙදීමේ නගය ci නම් ඒ අගයක් කීයකට සමාන වෙන්න ඕනේ 100කට සමාන වෙනවා මේ අගයක් 100කට සමාන වෙන්න බෑ එහෙනම් පුතේ මේක 100 නම් මේ පැත්තත් එනාගේ 100යි සමීකරණ සමාන වෙන්න බෑ එහෙනම් පුතේ මෙයක් 100ක් වෙන්න ඕනේ නම් මෙයක් 100ක් වෙන්න ඕනේ එහෙනම් ඉබේම පුතේ p සමානයි කවුරු බවට ගන්න පුළුවන්ද 4q වර්ග බවට ගන්න පුළුවන් හරි දීලා තියෙන දත්ත ඇසුරෙන් එතකොට අපිට පිළිතුර කවුරු විදියට ගන්න පුළුවන් p සමානයි 4q වර්ග එතකොට අපිට 4 වෙනි පිළිතුර විදියට ගන්න පුළුවන් මොකද උදේ රේඛාතාවේ තේරුම මේ මේක පුතේ ද්‍රව්‍යතාවය කියන්නේ p නම් හරි මෙයාගේ p ප්‍රමාණයක් තමයි දිය වෙන්නේ එහෙනම් මෙයාගේ pp ඇති වෙන්න ඕන ksp1 කියලා දීලා තියෙනවනේ ksp1 සමානයි මේ දෙන්නගේ සාන්ද්‍රණවල ගුණිතය මෙයා බෙදුවහම මෙයාගෙන් හරි මෙයා බෙදුවහම මෙයාගෙන් මේ සමීකරණය අනුව කාගේ සාන්ද්‍රණයට සමාන වෙන්න ඕන x minus ගේ x minus ගේ සාන්ද්‍රණය නෝ ද්‍රව්‍යතාවය ඇසුරින් පුතේ මේ ද්‍රව්‍යතාවය කියන්නේ ඝන ඩෙසිමීටර එකක් තුල දිය වෙන ප්‍රමාණය නම් එහෙනම් මෙයාගේ හැදෙන ප්‍රමාණය ඝන ඩෙසිමීටර එකක් තුල ඝන ඩෙසිමීටර එකක් තුල කොච්චර තියෙනවයි මවුල p ප්‍රමාණයක් ඝන ඩෙසිමීටර එකක් තුල මවුල p කියන්නේ එයාගේ සාන්ද්‍රණය p එහෙනම් මේ සාන්ද්‍රණය p ඒ විදිහට පුතේ මෙයාගෙත් ගන්න පුළුවන් හරි ksp2 බෙදීම b2 කියලා කියන්නේ x minus ගේ සාන්ද්‍රණේ වර්ගයක් x minus ගේ සාන්ද්‍රණය කියන්නේ q නේ 2q නේ එහෙනම් 2q ගේ වර්ගයක් එහෙනම් අපිට එනවා 4q එතකොට ගාණේ තව දත්තයක් විදිහට දීලා දිනු මෙයා බෙදීම මෙයා බෙදීම මෙයා සමානයි මෙයාට එහෙනම් සමීකරණේ මේ පැති දෙක සමාන නම් මේ පැති දෙක කොහොමවත් සමාන වෙනවා නම් p
बी समानाय हतराय क्यू वर्गे कियला इन्न ओन एतोट पिलितुर हतर वेनी पिलितुर ईट अमतरव बहु वर्ण अपि पोड्डक बलमु हरि पोड्डक समहर दैन ओला बोर्ड एक पेन्न नथि वेन्न नथि मे पत्त लियपुवा ईट अमतरव अपि पोड्डक समीकरण बलमु हरि गाणे गत्यक विदिहट मे देन्न समानाय कियला दीला तियेनवा हरि ए असुरेन अपिट मेहाव गोडना गन्न पुलुवा हरि ईट अमतरव तव बहु वर्ण दीला तियेनवा पोड्डक विशेष एवा पोड्डक बलमु मे वगेवत हरि ඔය පොදු වයින් ආචරණය මේ කොටස නම් පොදු වයින් ආචරණයට අදාළ කෙනෙක් නෙමෙයි පුතේ හරි මේ කොටස පොදු වයින් ආචරණයව නෙමෙයි හරි මේක පොඩ්ඩක් විශේෂ එක්කෙනෙක් එක ඊළාට මෙන්න මේ වගේ බහු වර්ණ දීලා තියෙනවා බලමු එක බහු වර්ණයක් දීලා තියෙනවා මෙහෙම ජලයට වඩා ආම්ලික මාධ්‍යයකදී මේක 2015 සත්‍ය අසත් එක්කෙනෙක් හරි 2015 ලෙවල් සත්‍ය අසත් ගාණා හරි 2015 ලෙවල් සත්‍ය අසත් ගාණා මේක කියනවා ජලයට වඩා ජලයට වඩා ජලීය ආම්ලික මාධ්‍යකදී BF2 වල ඉහළ ද්‍රවගතාවයක් තියෙනවා හරි BF2 සාමාන්‍ය පුතේ ජලීය මාධ්‍යකදී හරි BF2 හරි BF2 සාමාන්‍ය පුතේ ජලීය මාධ්‍යකදී හරි මේ විදියට තමයි මද වශයෙන් දිය වෙනවා BA2 + 1 සහ හරි F- ලා දෙන්නෙක් එක්ක මාර සීන් එක පුතේ වෙන්නේ මේක ආම්ලික මාධ්‍යයක් එදුවා ඒ කියන්නේ අම්ලයක් ආවොත් අම්ලයක් ආවොත් පුතේ මාර වැඩි වෙන්නේ මෙන්න මේ අම්ලයේ තියෙන H+ මේ F එක ක්‍රියාත්මක වෙලා කවුරු බවට පත් වෙනවද HF බවට පත් වෙනවා මේ F ටික මේ අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා වෙද්දී මේ දෙන්න එකතු වෙලා හරි HF ඇති වෙනවා එතකොට මොකෝ වෙන්නේ මේ මාධ්‍යයෙන් F ටික ඉවත් වෙනවා එතකොට මේ සමතුලිතේ කොහට යන්නේ ඉදිරියට යනවා එතකොට පුතේ ඉස්සරහට යනවායි කියලා කියන්නේ ද්‍රවවිතාවය වැඩි වෙනවා ආපස්සට යනවා කියන්නේ ද්‍රවවිතාවය කවුරු හරි සමීකරණයක ආපස්සට යනවා කියන්නේ ද්‍රවවිතාවය අඩු වෙනවා ඉදිරියට යනවා කියලා කියන්නේ ද්‍රවවිතාවය වැඩි වෙනවා මොකද කතාව සර් ආයි පොඩ්ඩක් කියන්න මේ සාමාන්‍යයෙන් ජලීය මාධ්‍යකදී මෙයා මෙයා බවට පත් වෙනවා අම්ලයක් එකතු කරොත් පුතේ හරි අම්ලයක් එකතු කරොත් B2+ කෙනෙක්ට වාදන්නවත් දන්නේ අම්ලයක් එකතු කරාම මේ අම්ලේන H+ එක මේ F ක්‍රියාත්මක වෙලා කවුරු බවට පත් වෙනා HF. එතකොට පුතේ මේ මාධ්‍යයේ තියෙන F ටික ඉවත් වෙනවා. එතකොට මේ සමතුලිතේ කොහාට නැඹුරුනවා? ඉස්සරහාට මේ ඉන්නේ F2H2 එකතු වෙලා HF යනෝනේ. එතකොට මෙයාගේ සාන්ද්‍රණය අඩු වෙනවා. මෙයාගේ සාන්ද්‍රණය වැඩි කරගන්න සමතුලිතේ ඉස්සරහාට යනවා. එතකොට ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. හරි? ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. හරි? KSP යගේ නියත කරගන්න. හරි? මෙයාගේ KSP ප්‍රකාශනය ගත්තොත් හරි? KSP ප්‍රකාශනය ගත්තොත් BA2+ හරි මෙතන F- ගේ සාන්ද්‍රණයේ වර්ගයක් මාර සීන් එක වෙන්නේ පුතේ ද්‍රාව්‍යතාව මේ KSP කියන එක නා වෙනස් වෙන්නේ උෂ්ණත්වයේ මත හරි වෙන මොකක් මතවත් සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ උෂ්ණත්වයේ මත වෙනස් වෙනවා මෙයා සාමාන්‍යයෙන් උෂ්ණත්වයේ මතනේ වෙනස් වෙන්නේ මේක උෂ්ණත්වයේ නියත නම් KSP යගේ වෙනස් වෙන්න බෑ පුතේ ඒ කියන්නේ පුතේ KSP නියත වෙනවා ඒ කියන්නේ මෙයා මොකද වෙන්නේ මෙයා දැන් මේ HF එක ප්‍රතික්‍රියා කරද්දී F- ප්‍රමාණය අඩු වෙනවා එහෙනම් මොනව කරගන්න උනේ මේ BA2 ප්‍රමාණය මොනව වෙන්න උනේ වැඩි වෙන්න උනේ හේතුව KSP නියත කරගන්න මෙයා උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් වෙනස් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් හරි F- ප්‍රමාණය අඩු වෙනවා හේතුව මේ H+2යි මෙයා 2 එකතු වෙලා HF හදන හින්දා හරි හරි පොදු වයනයක් දැම්මත් මේ දෙන්න වෙන කතාවක් හරි මේ දෙන්න එකතු වෙලා HF ඇති කරනවා හරි එතකොට වෙන්නේ පුතේ HF ඇති කරනවා එතකොට මේ F- වල ප්‍රමාණය අඩු වෙනවා හරි F- ප්‍රමාණය අඩු වෙනව නම් පුතේ මේ පදේ නියත කරගන්න KSP නියත වෙනවා මෙයා අඩු වෙනව නම් මෙයා වැඩි වෙන්න ඕනේ එහෙනම් බේරියම් 2+ වැඩි වෙන්න නම් සමතුලිතය දකුණු පැත්තට නැඹුරු වෙනවා එතකොට ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා හරි ඒකින්ද පුතේ KSP වඩා ඉහළ ද්‍රාව්‍යතාවයක ජලයට වඩා ජලීය ආම්ලික මාධ්‍යකදී BF2 වලට ඉහළ ද්‍රාව්‍යතාවයක් ඇත ඕ පුතේ ආම්ලික මාධ්‍යකදී ද්‍රාව්‍යතාවය වැඩි පිළිතුර තමයි KSP නියතව කරගන්න හරි මෙයා සමතුලිතතාවයේ දකුණු පසට නැඹුරු වෙනවා කෙනෙක් කෙනා හරි හරි HF KSP නියතව තබා ගැනීමට දකුණු පසට නැඹුරු වෙයි කෙනෙක් කෙනා හරි ඒතර මන්තෝරන උත්තරේ පුතේ පළවෙනි උත්තරේ 2015 එක්කෙනාට 2015 එක්කෙනාට පළවෙනි උත්තරේ ඔය වගේම එකක් තියෙන පුතේ 2014 හරි මම මේවා සාමාන්‍යයෙන් ඉගැන්නුවා හරි 2014 අපි එකක් පොඩ්ඩක් බලලෙමු හරි IMCQ වලට ඇහුවොත් හරි 2014 හරි සාන්ද්‍ර සීල් වල මේ 2014 ගාන හරි 2014 ගාන පොඩ්ඩක් බලලෙමු 2014 හරි 2014 A level සෝරි 2014 නේ 2004
A-level ගාන. හරි 2004 අහපු A-level ගාන. බලමු යා කියන්නේ මොකද්ද කියලා. මේකෙදි කියනවා ලෙඩ් ක්ලෝරයිඩ් වල සාන්ද්‍ර SCl වල ලෙඩ් ක්ලෝරයිඩ් වල ද්‍රාවිතාවය සිසිල් ජලයේ ලෙඩ් ක්ලෝරයිඩ් වල ද්‍රාවිතාවයට වඩා අඩුය. නෑ පුතේ මතක තියාගන්න මෙන්න සිසිල් ජලයේ ලෙඩ් ක්ලෝරයිඩ් මේ විදියට තමයි මද වශයෙන් දිය වෙන්නේ. හරි දිය වෙලා ලෙඩ් 2+ aqueous සහ හරි Cl- ඇති වෙනවා. හැබැයි ඔයා දන්නවා මං ඉගැන්නුවා පුතේ සාන්ද්‍ර SCl වගේ කෙනෙක් දැම්මහම කලිනුත් ඉගැන්නුවා ලෙඩ් කවුරු බවට පත් වෙනවා පුතේ ලෙඩ් Cl4- බවට පත් වෙලා ද්‍රාවිතාවයේ සාමාන්‍යයට වඩා මොකෝ වෙන්නේ වැඩි වෙනවා කියලා ඉගැන්නුවා ළමයට මං කිව්වා අර පොදු අයනයක් ආවත් එතෙන්දි මෙන්න මේ සාන්ද්‍ර SCl වගේ කෙනෙක් දැම්මහම ලෙඩ් ක්ලෝරයිඩ් කෙනෙක්ගේ අපි අපේක්ෂා කරාට ද්‍රාවිතාවයේ අඩුවේ කියලා ඇත්තටම අඩු වෙන්නේ නැහැ ලෙඩ් ක්ලෝරයිඩ් වල ද්‍රාවිතාවයේ වැඩි වෙයි. හරි. එතකොට සාන්ද්‍ර SCl වල ලෙඩ් ක්ලෝරයිඩ් ද්‍රාවිතාවයේ සිසිල් ජලයේ ලෙඩ් ක්ලෝරයිඩ් ද්‍රාවිතාවයට වඩා අඩු වෙන්නේ මේ පුතේ වැඩි වෙනවා. සාන්ද්‍ර SCl තුල ලෙඩ් ක්ලෝරයිඩ් වල ද්‍රාවිතාවය වැඩි වෙන්න හේතුව මෙන්න මේ සමතුලිතය ඇති වෙලා මෙයා දිය වෙලා යනවා. සාමාන්‍යයට වඩා සමතුලිතතාව ලක්ෂ්‍ය මොන පැතර නැඹුරු වෙනවයි? දකුණු පසට නැඹුරු වෙනවා. මේක මං සියරි පැහැදිලි කරා. පොදු අයනයක් පැවතීම මගින් සාමාන්‍ය ලවණයක ද්‍රාව්‍යතාවය වෙනස් කරයි හරියටම හරි විභාගෙදී වාට දුන්නොත් ද්‍රාව්‍යතාවය වැඩි කරයි කියලා හැමතිස්සෙම වැඩි වෙන්නෙත් නෑ පුතේ හැමතිස්සෙම පොදු අයනයක් ඉදදී ද්‍රාව්‍යතාවය අඩු වෙන්නෙත් නෑ පොදු අයනයක් ඉදදී පුතේ සාමාන්‍යයෙන් වෙන්නේ ද්‍රාව්‍යතාවය වෙනස් වෙනවා පොදු අයනයක් ඉදදී සාමාන්‍යයෙන් හරි මොකක්ද වෙන්නේ ද්‍රාවිතාව වෙනස් කරන එක වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් මේ ලෙඩ් ක්ලෝරයිඩ් ඉන්න වෙලාවට ළමයට කියන්න පුළුවන් නේ හරි ලෙඩ් ක්ලෝරයිඩ් තියෙන වෙලාවට සාන්ද්‍ර SCl දැම්මම ළමයට කියන්න පුළුවන් පුතේ සාමාන්‍යයෙන් ලෙඩ් ක්ලෝරයිඩ් මේ විදියට ලෙඩ් 2+ aqueous සහ සර් Cl- බවට පත් වෙනෝනේ ඉතින් සර් සාන්ද්‍ර SCl දැම්මම හරි සාන්ද්‍ර SCl දැම්මම පුතේ මෙතන H+ සහ Cl- වෙන ඉඳලා ළමයට කියන්න පුළුවන් සර් මේ Cl- මගින් මෙයාට බලපෑම් කරලා මේ සමතුලිතය ආපස්තර නැඹුරු කරයි නේද එහෙම වෙන්නේ නැහැ පුතේ මේ දෙක විශේෂ අවස්ථාවක් හරි මේක විශේෂ අවස්ථාවක් ඒකයි මේ විභාගෙට අහන්නේ මම මේක තියරි වීඩියෝ එකේ හොඳට පැහැදිලි කරා බලන්න එකයි හරි ආයි මතකද කියලා බලන්න තමයි ඕක කරේ එතකොට පළවෙනි වාක්‍යය වැරදි දෙවෙනි වාක්‍යය හරි එතකොට පිළිතුරු හතර හරි සිසිල් ජලයට වඩා සාන්ද්‍ර SCl ද්‍රාවිතාවයේ වැඩි පුතේ අඩු නැහැ හරි සිසිල් ජලයට වඩා සාන්ද්‍ර SCl ද්‍රාවිතාවයේ වැඩි හරි අඩු නැහැ හරි මේ අඩු නැහැ වැඩි හරි සාන්ද්‍ර SCl වල ද්‍රාවිතාවය සිසිල් ජලයට වඩා වැඩි ඊළාට පොදු අයනයක් තිබීම මගින් ද්‍රාවිතාවය වෙනස් කරයි ඕකුතේ හරි හරි මම උතරින් ඔය වීඩියෝ එක නතර කරන්නම් හරි